අයිපෝවන් කළම්බු ටෙලිවිෂන් දිවාපුවත් විකාශය සමගින් මම වාසනා ලක්මාලි. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. නවීන ලෝකයට අතීතය ගලපමින් ඉදිරි ගමනට සූදානම් ජනපති ජගතුන් හමුවේ කියයි. ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මක්කමදී අතුරුදන්. අලුගෝසුවා තෝරණ පරීක්ෂණ මණ්ඩලයට අයදුම්පත් කැඳවයි. සුද්ධෝත්තම බාප් වහන්සේ අමරිකාවෙන් සමුගනී. ප්‍රථමයෙන් දේශය පුවාත්. 2030 වර්ෂය වන විට තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා. හෙතෙම පෙන්වා දෙන්නේ අතීත මුතුන් මිත්තන්ගේ සාම්ප්‍රදායික දැනුම නවීන ලෝකයට ගැලපෙන අයුරින් වර්ධනය කරගනිමින් ඉදිරියට ගමන් කිරීමට සූදානම් බවයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වැනි සැසිවාරයට සමගාමීව ආරම්භ කෙරුණු 2015 තිරසාර සංවර්ධන සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මේ අතර තිරසර සංවර්ධනයේ රටකට තනිවාත් කරගත නොහැකි බැවින් එක්සත් ජාතීන්ගේ කලාපය සහ වෙනත් රාජ්‍යන් සමග එක්ව කටයුතු කිරීමට තම රජයේ බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පැවසුවා. හෙතෙම සඳහන් කළේ ලෝකවාසී මානවයාගේ ජීවිත පැවැත්ම වඩාත් තාර්කික අර්ථවත් හා සමෘද්ධිමත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භයේ සිටම උත්සාහ දරූ බවයි. 21 වන සියවස තුළ ගෝලීය පාරිසරික සංවේදී නව ශිෂ්ටාචාරයේ පෙර ගමන්කරුවකු ලෙස අධිෂ්ඨානශීලීව කටයුතු කිරීමට ලෝක ප්‍රජාව ඉදිරියේ මා ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ කරමි. තිරසර සංවර්ධනය යනු සමස්ත ලෝකයේම සමාජීය සංවර්ධනයේත් ආර්ථික සංවර්ධනයේත් පරිසර ආරක්ෂණයේද සමතුලිතභාවයයි. ඒ අනුව 2030 වසර වන විට මෙම ඉලක්ක පූර්ණ වශයෙන් සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරන බව මා ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ කරනවා. ස්වාභාවික සම්පත් සුරැකීම අවධාරණය කරන අතරම තිරසර පාරිසරික සක්‍යතාවය මත පිහිටා සම්පත් පාරිභෝජනය සඳහා වන රාජ්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වා දීමද අපි කටයුතු කරනවා. දිලිඳුකම, ආහාර සුරක්ෂිතතාවය, වැඩිවන වැඩිහිටි ජනගහනය සහ ස්වාභාවික විපත් වැනි සාධක මිහිකත උණුසුම සමග බද්ධ වූ දේශගුණික විපර්යාස මගින් කොතරම් බරෑරුම් බවට පත් කරනු ඇද්දැයි විශ්ලේෂණය කිරීමද මේ මොහොතේ පවතින ඉතා වැදගත් අවශ්‍යතාවයක් යැයි මා විශ්වාස කරනවා. දේවෝ වස්ත සුකාලේන සස්සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. මින් කියවෙන්නේ විශේෂයෙන්ම කලට වැසීම, අස්වැන්න සරුවීම, ඒ වගේම ජනතාව තෘප්තිමත් වීම සහ පාලකයා ධර්මිෂ්ඨ වීම යන්නයි. එනම් මීට සතවර්ෂ ගණනාවකට පෙර අපේ මුතුන් මිත්තන් තිරසර සංවර්ධනය ත්‍රිකෝණය දැන සිටි බව එයින් පෙනී යනවා. ජයග්‍රාහී ලෙස 21 වන සියවසේ ඉදිරියට පියනැගීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව විශේෂයෙන්ම සඳහන් කිරීමට කැමැතියි. සෞදි අරාබියේ මක්කම ශුද්ධ භූමියේ සිදු වූ අනතුරින් පසු ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අතුරුදන් වී ඇතැයි වාර්තා වෙනවා. මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේද අප කළ විමසීමකදී ඒ බව තහවුරු කළා. කෙසේ වෙතත් අතුරුදන්ව සිටින්නේ මේ දෙදෙනා කවුරුන්ද යන්න එම නිලධාරීන් පැවසුවේ නැහැ. එහෙත් අතුරුදන්ව ඇත්තේ අමුසැමි යුවලක් බවද ඔවුන් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද වාර්තා වුණා. එම වාර්තාව සම්බන්ධයෙන් අප කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ අද දහවල් වන විට සියලු තොරතුරු ලබා දිය හැකි බවයි. අපේ අයට අර තෙරපුමෙන් කිසිදු හානියක් වෙලා නැහැ මේ දක්වා වාර්තා වෙන තොරතුරු අනුව. එසේ වුවත් දෙන්නෙක් මගහැරිලා තිබෙනවා. ඒ අය පිළිබඳව ගරුවරතුමා ඇතුළු ඒ කණ්ඩායම සොයා බැලීම් කරනවා. රෝහල්ම 18ක් පමණ තියෙනවලු. ඔය සෙන්ටර්ස් රාසියක් තියෙනවා. මේ වෙනකොට ඒවා සාල ප්‍රමාණයක මේ තෝරලා බලලා තියෙනවා. ඒ පිළිබඳව තොරතුරු අපිට ලැබෙයි. මේ මගහැරීමක් තමයි වෙලා තියෙනවා කියලා වාර්තා වෙන්නේ.
රටට බලපාන ප්‍රශ්නවලට විසඳුම් සොයා ගැනීම සඳහා ජාතික ආණ්ඩුව ගොඩනැගූ බව සභානායක විශ්වවිද්‍යාල අමාත්‍ය හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. එසේම ජාතික ආණ්ඩුව මගින් නියම ව්‍යවස්ථාවන් ස්ථාපිත කර උතුරු නැගෙනහිර ගැටලුවට අවසන් විසඳුමක් ලබා දෙන බවද හෙතෙම සඳහන් කළා. අමාත්‍යවරයා මේ කරුණු අනාවරණ කළේ අකුරණ නගරයේ පැවති පිළිගැනීමේ උත්සවයකට සහභාගී වෙමින්. එක්සත් ජාතික පක්ෂයේ සහකාර සමිති කිහිපයක් විසින් මෙම උත්සවයේ සංවිධානය කොට තිබුණා. අලුබෝසු තනතුර සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට අයිතුම්පත් කැඳවා ඇති බව වාර්තා වෙනවා. රාජ්‍ය නිලධාරීන් 4 දෙනෙකු මෙම මණ්ඩලය සඳහා තෝරා ගැනීමට නියමිත බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළා. මේ අතර ලබන 10 වෙනිදාට පෙර අලුගෝසු තනතුර සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමටද බන්ධනාගාර කොමසාරිස් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා. එම දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේ මේ වන විට අලුගෝසු තනතුර සඳහා පුද්ගලයින් 15 දෙනෙකු පමණ අයදුම් කර ඇති බවයි. දිවයින පුරා ඊයේ රාත්‍රියේදී සිදු වූ විදුලි බිඳ වැටීම් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන්නයි විදුලි බල හා පුනර්ජනනීය බල ශක්තිය අමාත්‍ය රංජිත් සීමලාපිටිය මහතා විදුලි බල මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා. ඊයේ රාත්‍රියේ 11:30ට පමණ දිවයිනටම විදුලිය බිඳ වැටීමක් සිදු වුණා. කෙසේ වෙතත් මේ වන විට විදුලිය යථා තත්ත්වයට පත් වී තිබෙනවා. තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම විදුලි බිඳ වැටීම සිදු වූ බව වාර්තා වනවා. කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ වෙත ඊයේ පස්වරුවේ හදිසියේ ගුවන් යානයක් ගොඩබස්වා තිබෙනවා. ගුවන් යානය තුළ වයස අවුරුදු 3ක දරුවෙකු ඇද වැටි හිසට ඇතුව තුවාල හේතුවෙන් මෙම ගොඩබැස්වීම කර ඇති බව වාර්තා වුණා. මේ අතර දරුවා ගුවන් තොටුපළ වෛද්‍ය ඒකකයේ විසින් පරීක්ෂා කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මිගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන්දුනීසියාවේ ජකර්තා සිට සෞදි අරාබියේ ජෙඩා දක්වා මෙම යානය පියාසර කරමින් තිබුණා. මෙම යානයේ ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවයට අයත් බෝයිං 777 වර්ගයට අයත් බව වාර්තා වුණා. අදාළ ගුවන් යානයේ රාත්‍රී 8:48ට පමණ යළි පිටත්ව ගිහි බව ගුවන් තොටුපළ බලධාරීන් සඳහන් කළා. දින 6ක අමරිකානු සංචාරය අවසන් කරමින් ශුද්ධෝත්තම පහපාසයේ ෆිලඩෙල්ෆියාවේදී අමරිකානු ජනතාව ඇමතුවා. මෙමෙලි මහන් දේශනයට දහස් ගණනින් අමරිකානුවන් සහභාගී වූ බව BBC පුවත් සේවය වාර්තා කළා. බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් උද්‍යානයේ පැවති මෙම දේශනයේදී පාප් වහන්සේ එක්සත් බව සහ එකිනෙකා කෙරෙහි දයාබරත්වය වෙනුවෙන් විශේෂ යාඥාවක්ද පැවැත්වූ බව වාර්තා වනවා. මෙම දේශනයට ප්‍රථමයෙන් පාප් වහන්සේ අපයෝජනයට ලක් වූ දරුවන් පිරිසක් පෙන්සිල්වේනියාවේදී හමු වුණා. එහිදී උන්වහන්සේ අවධාරණය කර සිටියේ ළමා අපයෝජනයට එරෙහිව වතිකානයේ නිසි පියවර ගැනීමට සූදානම් බවයි. මක්කම සිදු වූ ඛේදවාචකයෙන් මියගිය පිරිස අතරට ඉන්දියානු සහ පාකිස්තාන බැතිමතුන්ද ඇතුළත් බව දෙරටේ මාධ්‍ය වාර්තා කළා. ඒ දැක්වුණේ ඉන්දියානු ජාතිකයන් 35 දෙනෙකු සහ පාකිස්තානු ජාතිකයන් 18 දෙනෙකු මෙම අනතුරින් මියගිය බවයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය සඳහන් කර සිටියේ මෙම අනතුරින් විපතට පත් ඉන්දියානුවන්ගේ පවුල්වලට වන්දි ප්‍රදානය කිරීමට එරට සෞදි තානාපති කාර්යාලයේ කටයුතු කරන බවයි. මේ අතර පාකිස්තානයේ ප්‍රවෘත්ති නාලිකාවක් විසින් මෙම අනතුරින් මියගිය පාකිස්තානු ජාතිකයන් ගණන 23ක් බව වාර්තා කර තිබුණා. මිලියන 2කට අධික බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු හජ් වන්දනාවේදී තෙරපීම හේතුවෙන් මියගිය පිරිස 769 දෙනෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඇෆ්ගනිස්තානයේ දරුණු ගැටුම් පවතින නැගෙනහිර පක්ටිකා ප්‍රදේශයේ පැවැත්වුණු ක්‍රීඩා තරගයකට අයිය සටන් කාමීන් විසින් ප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 9 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් 12 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි BBC පුවත් සේවය සඳහන් කළා.
එරට මාධ්‍ය සඳහන් කළේ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම මේ වනතේ කිසිදු කණ්ඩායමක් විසින් භාරගෙන නොමැති බවයි. මෙම ප්‍රහාරය සිදු වූ දිනයේම එරට නංගරහාර ප්‍රදේශයේ පිහිටි හමුදා මුර පොළවලට IS සටන්කාමීන් තවත් ප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා. ඇෆ්ගන් පොලිස් භටයන් දෙදෙනෙකු මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 2015 ලෝක කුසලාන රක්මි තරගාවලියේ 19 වන තරගය ඊයේ පැවැත්ුණා. ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ උරුගුවේ කණ්ඩායම අතරයි. ඒකාණ්ඩයට පැවති මෙම තරගයේදී ලකුණු 65ට 3ක් ලෙස උරුගුවේ කණ්ඩායම ප්‍රබල පරාජයකට ලක් වුණා. තරගයේ මුළුල්ලේම තම ආධිපත්‍ය රඳවා ගැනීමට ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් සමත් වුණා. උරුගුවේ කණ්ඩායම පළමු වර්ධයේදී ලබාගත් ලකුණු 3ට අමතරව කිසිදු ලකුණක් වාර්තා කළේ නැහැ. තරගාවලියේ මෙතෙක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියන ඕස්ට්‍රේලියාව මෙහිදී ලබාගත් උත්සාහක දිනුම් සංඛ්‍යාව 11ක්. බර්මින්ග්හැම් විලාපාකී පැවති මෙම තරගයේ වීරයා වූයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ෂේන් මැක්හෝන්. තරගාවලියේ 8 වන දිනයේ වූ ඊයේ තවත් තරග දෙකක් පැවැත්වුණා. එහිදී ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම තරග වැදුණු අතර ලකුණු 39-16ක් ලෙස ස්කොට්ලන්තය ජය වාර්තා කළා. බීකාණ්ඩයටතේ මෙම තරගේ පැවැත්වුණේ ලීඩ්සි එලෑන් රෝඩ් පිටියේදී. ඉන්පසු පිටියට පිවිසියේ අයර්ලන්ත කණ්ඩායම හා රුමේනියා කණ්ඩායමයි. එහිදී ලකුණු 44-10ක් ලෙස පහසුදායක් ලබා ගන්නට අයර්ලන්තය සමත් වුණා. ලන්ඩන් හි වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී මෙම තරගේ පැවැත්වුණේ ඩී කාණ්ඩය යටතේ. ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාත මෙසේ. ඇමරිකානු ඩොලර් එකක් රුපියල් 140.95යි. යුරෝ එකක් රුපියල් 157.57යි. සෞදි අරාබි රියාල් එකක් රුපියල් 37.58යි. එක්සත් අරාබි එමීර ඩිරාම් එකක් රුපියල් 38.38යි. ජෝර්දාන් ඩිනාර් එකක් රුපියල් 198.93යි. කුවේට් ඩිනාර් එකක් රුපියල් 465.97යි. ඕමාන් රියාල් එකක් රුපියල් 366.712යි. කටාර් රියාල් එකක් රුපියල් 36.71යි. කලම්බු ටෙලිවිෂන් දිවාපුවත් විකාශය මින් නිමාවට පත්වෙනවා. යලිත් මුණ ගැසමු අපගේ ප්‍රධාන පුවත් විකාශය සමගින්. අයිබෝවන්.